ඉතින් පුතේ ගියපු වැඩේ මොකද උනේ? ඒ මිනිස්සු හරිම හොඳයි තාත්තේ. අඩෝ මේ එදා අර ටෝක් කරපු කෙල්ල නේද බම්මේ? එදා අපිට අර සත්තමත් දැම්මේ. මේ උඹට ඕන නම් අද ටෝක් කරපන්. කිසිම අවුලක් නැහැ. මගේ නංගියා මේකත් අහගන්නකෝ. මේ හරියේ මට ඇරෙන්න කවුරුත් නැහැ ලොකු සීන් එකේ. හරිද? ඔය හැමදාම මං හින්දා රණ්ඩුවට පැටලෙනවද? මං කැමති නෑ රත්තරන්. ඇයිනුවන් අයියේ ඔයා එහෙම රණ්ඩුවට පැටලෙන්නේ? අනේ ආයෙත් ඔයා රණ්ඩුවට පැටලෙන්න යන්න එපා. ඔයාව මට මගේ පණටත් වඩා වටිනවා නුවන් අයියේ. මට පොරොන්දු වෙන්න ආයෙ රණ්ඩුවට පැටලෙන්නේ නෑ කියලා. අනේ මොනාද බරනේ මේ ඔයා කියවන්නේ? ඔයාට කොල්ලෝ ඇවිත් කරදර කරද්දි මං බලාගෙන ඉන්න ඕනද? මට ඒක කරන්න පුළුවන්ද? ඔයා හිතනවද මං එහෙම ඉඳී කියලා? එහෙම නිකමෙක් වෙන්නේ නෑ වරුණි කවදාවත්. මට බලන් ඉන්න පුළුවන් ද ඔයාට කවුරු හරි කරදර කරද්දි? ඔයා තමයි මගේ මුළු ජීවිතේම. තේරුම් ගන්නකෝ. ඔයාට කවුරු හරි මොනවා හරි කියනවනම් ඒක මට ගොඩාක් රිදෙනවා. මොකද මේක නිකං ආදරයක් නෙමෙයි වරුණි. මේක අවංක ආදරයක්. මේක අවංක ආදරයක් වරුණි. ඔයා මගේ හුස්ම ටික. ඒක තමයි නුවන් අයියේ මං ඔයාට කියන්නේ. ඔයා ඔය වගේ රණ්ඩු වලට පැටලෙන්නේ ගිහිල්ලා ඔයාට මොකක් හරි කරදරයක් වුණොත් මං කොහොමද ජීවත් වෙන්නේ? මටත් මැරිලා යන්න තමයි වෙන්නේ. තේරුම් ගන්නකෝ අප්පා. හරි හරි ළමයෝ, මං මේ හැමදේම කරේ ඔයාව ආරක්ෂා කරගන්නනේ. ඔයාට තේරෙන්නේ නැද්ද? දැන් අඬන්න නැතුව ඉන්නකෝ. ඔයා ඇඬිලා දැන් නවත්තන්න. මට ආදරේ නෝ. තේරුණාද? කෝ ඉතින් කියන දේ අහන්නේ නෑනේ. ඇත්තටම ඔයා මට ආදරේ නැද්ද? නැත්තම් නවත්තන්න එපැයි. නැත්තා ඉන්නවකු මං ඔයා වල්ල ගන්න. ඔයා හැමදාම හොමයි. ඇදගෙන යන්න එපා බං. මොකක් ඇදගෙන යන්න එපා? ඇදගෙන ගිහිල්ලා මදි උඹව බලපන්. තව ඩිංගෙන් මගේ හොම්බකට කුඩු වෙන්න වදිනවා. මම 99න් බේරුණේ. උඹ නම් හොඳට කෑවා. රසයිද? තවත් අනුන්ගේ කෙල්ලොන්ට ටෝක් කරන්න යන එකක් නෑ ඉතින්. ඉතින් උඹනේ කිව්වේ ටෝක් කරපන් කියලා. අද ටෝක් කරාට කමක් නෑ කිව්වේ? ඒකනේ මම ටෝක් කරේ. අනික ටෝක් කරන්න කලින් උඹ කිව්වේ ඕනිම දෙයකට උදව් කරනවා කියලා. කියන හැම දෙයක්ම කරන මිනිස්සු කොහෙද බල ලංකාවේ? අනේ මේ ගොන් වැඩ කරන්න එපා. ගොන් වැඩ බලපන්. පාර්ලිමේන්තුවේවත් ඉන්නවද කියලා කියන වැඩ කරන මිනිස්සු මෝඩයා. එතකොට මම මෝඩයා? අනේ මේ මෙන්න මෙහෙ වරෙන් යන්න. නුවන් අයියේ ඔයාට කවදද වැඩට යන්න තියෙන්නේ? අනිද්දා උදේ තමයි යන්න තියෙන්නේ සුදු. ඔයාට කියන්න බැරි වුණානි සුදු. අපේ කැම්ප් එකේ 10 දෙනෙක්ව රට යවනවා. අපේ බැජ් එකෙන් දෙන්නෙක්ව සිලෙක්ට් වුණා. මම 99න් බේරුණේ. එක බැජ් එකකින් දෙන්න ගානේ ගන්නවා. තව ඩිංගෙන් මාව තමයි අහුවෙන්නේ. අනේ මේ ඔයා නම් කොහෙවත් යන්නේ නැහැ. දෙයියෝ බැලුවා වගේ ඔයාව බේරලා තියෙන්නේ. මං කොයි වෙලාවෙත් ප්‍රාර්ථනා කරනවානේ ඔයාව මගෙන් චුට්ටක්වත් ඈත් කරන්න එපා කියලා. ඒ හින්දා වෙන්නේ නැති. අනේ කමක් නැහැ. එහෙම් වෙච්ච එක හොඳයි අනේ. ඒක නම් ඇත්ත තමයි. ඒත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා. එයාලා තෝරගත්තේ පාස්පෝර්ට් තියෙන අයව. ඉතින් මගේ පාස්පෝර්ට් එකක් තියෙන හින්දා මගේ නමත් කියවුණා. ඒත් මම 99න් බේරුණා. ඒ වුණාට හිතන බයයි සුදු. ඒ වුණාට ඔයා කොහෙවත් යන්න ඕනේ නැහැ. අනේ ඕකෙන් අයින් වුණා නම් ඉවරයි අප්පා. හරි හරි, දැන් ඕක ගැන කතා කරලා වැඩක් නැහැ. අපි අපේ දෙයක් කතා කරමු. එහෙම දෙයක් තාම උනේ නැහනේ. මට බයයි නුවන් අයියේ. ඉස්සර නම් Facebook ගියාම කොච්චර දේවල් තියෙනවද බලන්න. දැන් ඉතින් මොනවාද? ඒක බාරම තමයි. Facebook යාමත් එපා වෙලා තියෙන්නේ අම්මපා. අම්මපා දාන ඒක බාර පාරක් දාපන්. ඇඟ වෙහෙන්නේ ඇඳුමක් ඇඳගෙන. එතකොට අපිටත් බැලුවේ හැකිනේ. මොකද්ද මේක, මේ නටන නාඩගම? අනේ මන්දා ඉතින්. මේට වඩා හොඳයි කහට එකක් බිව්වන. හාමිනේ හාමිනේ. හාමිනේ හාමිනේ. කියන්න මහත්තයා. තරහ නැතුව මට තේ එකක් වක් කරලා දෙන්න පුළුවන්ද? ඉන්න අපේ මහත්තයා. මම මේ ලිප පත්තු කරගන්න බැරුව දඟලන්නේ. තව ටිකක් වෙලා යාවි. මේ දර පත්තු වෙන්නෙම නෑ අප්පා. ගෑස් එකක් නම් ඉක්මනටම ගේන්න වෙයි වගේ. අප්පට සිරි, ගෑස් එක ඉවර වුණානේ. මට ගේන්න යන්නත් අමතක වුණා. හෙට දිහාටවත් ගේන්න යන්න ඕන.
කෙල්ලේ කොහෙද ගියේ? මම මේ උදේ ඉඳන් බලනවා කොහෙද ගියේ කියලා. මට කියලාවත් ගියේ නෑනේ. ඇයි තාත්තේ? මම කිව්වේ නුවන් අයියත් එක්ක ගමනක් යනවා කියලා. තාත්තා මම කිව්වේ හා කියලා. අයියෝ, ඒකවත් මතක නෑ. මොන සිහියකින් ඉන්නවද මන් දන්නේ නෑ මේ තාත්තන. හරි හරි බං. දැන් ඉතින් අපි වයසයිනේ. අමතක වීම වෙනවා තමයි. ඕවා සුළු දේවල්නේ. ඉතින් ඉතින් කියපංකෝ පුතේ. අද ගියපු වැඩේ මොකෝ උනේ? මොකද්ද විශේෂ වැඩකට නේද යනවා කිව්වේ? ඔව් තාත්තේ. ගියපු වැඩේ නම් සාර්ථකයි. කෝ අම්මා? ආන් කුස්සියේ ඉන්නවා. හොඳටම කේන්ති ගිහිල්ලා මම හිතන්නේ ඉන්නේ මට පෙන්වෙන්නේ නැතුණාට. ගෑස් එක ඉවර වෙලානේ. හෑස් හෑස් ගගා හතිය දෑද ලිපට පිමිනවා. අනේ පුතේ, අදට විතරක් අම්මට ලිපපත්තු කරලා දීපන්. අම්මට හොඳ නෑනේ ඔය දුම යන්න. මම හෙට අනිවාර්යෙන් ගෑස් එකක් අරගෙන එන්නම්. මට අද යන්න කම්මැලි පුතේ. අම්මෝ ඉතින් තාත්තා අම්මව පරිස්සම් කරන තරම්. හරි හරි, අම්මව පරිස්සම් කරගන්නකෝ. මං අද දුම කාගෙන උයන්න. එතකොට හරිනේ. මොනව කියනවද මන් දන්නේ මේ කෙල්ල. ආහා, ගිහින් අම්මට උදව් කරන්නකෝ. උයන්න ඕනි නෑ. ඉව්වොත් කන්න පුළුවන් වෙයිද දන්නේ නෑනේ. අනේ නේ, මට රසට උයන්න පුළුවන්. මං දැන් පුරුදු වෙලා තියෙන්නේ. මොනව කියනවද මන් දන්නේ. ඉන්නකෝ, මං ආයෙ උයන්නවත් නෑ මේ ගෙදර. අනේ අනේ, අම්මගෙම දුවනේ ඉතින්. කේන් තියන්නේ කොච්චි කරලක් වගේ. අර කොල්ල කොහොම බේරෙයිද කියලා මම මේ කල්පනා කරේ. හා හා හා, දැන් ගිහිල්ලා අම්මට උදව් කරන්නකෝ පුතේ. අම්මා පවුනේ. අම්මාම පරිස්සම් කරන්නකෝ ඉතින්. අපේ බැජ් එකෙන් අනිවාර්යෙන් දෙන්නෙක් දාන්න එපැයි. දැන් කසුන් ඇක්සිඩන්ට් වෙලාලු. දැන් මොකද කරන්නේ? නුවන්ව දාලා යවන්න වෙන්නේ. අනිවාර්යෙන් දෙන්නෙක් දෙන්න එපැයි. බලමු නුවන්ට කෝල් එකක් ගහලා. මේ වෙලාවේ කවුද ගන්නෙ මට? අම්මට හුඩු. නිහාල් සර්. මොන මගුලකටද දන්නේ ගන්නෙ? බලමුකෝ. හෙලෝ සර්. ආ නුවන්, මම මේ බොහොම වැදගත් දෙයකට කතා කරේ. අපේ බැජ් එකෙන් මේ ට්‍රේනින් එකට අනිවාර්යෙන් දෙන්නෙක් යවන්න ඕන. කසුන් තෝරගත්තට කසුන් නාන් ඇක්සිඩන්ට් වෙලා. ඉතින් කසුන් යවන්න බෑනේ. අපිට මේකට නුවන්ව තෝරගන්න උනා. නුවන්ට මේ ගමන යන්න අනිවාර්යෙන් ලැහැත්ති වෙන්න වෙනවා. ඔයාගේ පාස්පෝර්ට් එක තියෙන හින්දා තමයි ඔයාව තෝරගත්තේ. නුවන්, ඔයාට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයාට විශේෂයෙන් ලැහැත්ති කරගන්න තියෙන්නේ ඔයාගේ නිල ඇඳුමයි, ඔයාට උමනා ඇඳුම් ටිකයි විතරයි. අනිත් සියලුම පහසුකම් යන එන වියදම් හැම දෙෙම අපි බලා ගන්නවා. ඉතින් ඔයාට ලැහැත්ති වෙන්න විතරයි තියෙන්නේ. තව දවස් තුනක් තියෙනවා. ඉක්මනට ඌමනා හැම දෙයක්ම ලැහැත්ති කරගන්න. ඔයාට අවශ්‍ය වෙන දේවල්. මොකක්? මට යන්න වෙනවා? අනේ සර්, අපේ අම්මට සනීප නැහැ. ඉතින් කොහොමද මම යන්නේ? අනේ සර්, මේකට මොකක්වත් කරන්න බැයිද? වෙන කාවත් මේකට දාන්න බැරි වේද සර්? නෑ නුවන්, මේ තීරණේ කොහොමඩවත් වෙනස් කරන්න බෑ. මේ තීරණේ අපිගත්තු තීරණයක් නෙවෙයි. මේක ඉහලින් ආපු නියෝගයක්. ඉතින් ඔයා බය වෙන්න එපා කිසිම දෙයකට. ඔයා ගිහිල්ලනකම් ඔයාගේ අම්මව තාත්තව බලාගන්න වගකීම අපි බාරගන්නවා. දැන් ඔයා ගෙදර ගිහිල්ලා ඔයාට උවමනා කරන සියලුම දේ ලැහැත්ති කරගන්න. ලැහැත්ති කරගෙන අපිට කෝල් එකක් දෙන්න. නිහාස අනේ, මොකක් හරි චාන්ස් එකක් කරන් දෙ. සික්කේ තිබ්බනේ.